මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ ලංකාවේ සංගීත ශේෂ්ත්‍රයේ ස්වර්ණමය යුගයක් හැඩ කළ ප්‍රවීණ ගායන ශිල්පියෙක්. මිල්ටන් මල්ලවාරච්චි අද අපි අතර නැති වුවත් ඔහුගේ ගීත, ඔහුගේ තනු නිර්මාණයන් අදටත් ජනප්‍රියයි. විවිධ වැඩසටහන්, ප්‍රසංග, රූපවාහිනී වැඩසටහන්වලදී එහි මුල් ගායන ශිල්පීන්ට විශාල අසාධාරණයක් සිදු වෙනවා. මේ වර්තමානයේදීම තදින්ම දැකිය හැකි තත්ත්වයක්. මෙම අසාධාරණ ක්‍රියාවලියට එරෙහිව මිල්ටන් මල්ලවාරච්චිගේ මුණුබුරා වන පවන් මල්ලවාරච්චි කටයුතු කරන්න පටන් අරගෙන තියෙනවා. සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් කරමින් පවන් පවසා සිටින්නේ මින්පසු අනවසරයෙන් තමන්ගේ සියගේ ගීත ප්‍රසිද්ධිය ගායනා කරන පුද්ගලයාට අවශ්‍ය නීතිමාර්ග ගන්නා බවයි. ඒ අනුව පවන් මල්ලවාරච්චි ඔහුගේ ෆේස්බුක් හි තබා තිබුණු සටහනයි මේ. මගේ සියගේ ගීත මේ නිර්මාණවල තියෙන මිල කරන්න බැරි වටිනාකමක්. අද කාට හරි කෙනෙක්ට මේ ගීතයක් ගායනා කරන්න පැය භාගයක් තරම් කාලයක් යන්නේ නැහැ. මොකද අද තාක්ෂණයේ දියුණු නිසා. නමුත් එදා මගේ සීයා මේ ගීත හදපු විදිහ මං එයාගේ බිරිඳ සහ සමකාලීන්ගෙන් අහලා හොඳට විස්තර දැනගෙන තියෙනවා. ඔහුගේ ගීතවල ගොඩාක් ඔහුගේ තනු නිර්මාණ කියලා අද මේ ගායනය කරන්න කවුරුත් දන්නේ නැහැ. මේ තනුවක් නිර්මාණය කරන්න ඔහුට එදා සමහර දිනවල රෑ එළි වෙනකල් තවත් නිර්මාණ දවස් දෙක තුනක් මහන්සියෙන් හැදුණු ගීත. ඒ අතරට බෝතලයක් දෙකක් තුනක් වුණත් හිස් වෙච්ච එක අහන්න දෙයක් නෙමෙයි. මිල්ටන් මල්ලවාරච්චි බීලා මැරුණා කියලා හිතන අය ඒ ගැන සිතීම සාධාරණයි. හැබැයි ඒ නිර්මාණ බිහි වෙලා තියෙන්නේ අහිංසකව ගත්ත මදු පානයෙන් මිසක් අද තියෙන මද්‍රව්‍ය වලින් නෙමෙයි. මගේ තාත්තගේ තියෙන දුර්වලතාවය තමයි හොඳ හිත වැඩිවීම. ඒ නිසා හා මචං කමක් නෑ මචං කියන වචන නිසා අද මේ නිර්මාණ කිසිම වටිනාකමක් කමකින් තොරව ගායනා කරනවා. නමුත් මම ඒ කාගේවත් මචං කෙනෙක් නෙමෙයි. මගේ සීයා මට ගොඩාක් වටිනවා. ඔහුගේ නිර්මාණ මට එහා සමානම වටිනවා. එදා කිව්වා වගේ මම අද කියන්නේත් හෙට කියන්නේත් ඒ නිර්මාණ අපේ අනවසරින් තොරව ගායනා කරනවා නම් ඒ පුද්ගලයා වෙනුවෙන් අවශ්‍ය පියවර මම ගන්නවා. මගේ සීයා වෙනුවෙන් මම පෙනී ඉන්නවා. මම නොදැක්ක මම අදහන් දෙවියන් මිල්ටන් මල්ලවාරච්චි විතරමයි.